ආදරයේ පළමු පාඩම. ආදරයේ පළමු පාඩම ගැන වැඩි විස්තර කරන්න අවශ්‍ය නැහැ. උගලන් හැමෝම දන්නවා. මගතොට හම්බෙන යහළුවනුත් කියනවා ආදරයේ පළමු පාඩම අත්දැකීම් රාශියක් උගලන් එක බෙදා ගන්නවා කියලා. ඒ අත්දැකීම් බෙදා ගන්න යෙහෙලියන් තුන්දෙනෙකුත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දමිත චන්ද්‍රදාස අපි එක්ක එකහු වෙලා ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාවක් ගැන. එන්නත් පිළිබඳ ප්‍රතිශක්තිකරණය පිළිබඳව. අම්මල වන අපට ඒක පොඩ්ඩක් කරන්න හිත රිදෙනවා. ඒත් දරුවගේ අනාගතය වෙනුවෙන් ඒක කිරීම හරිම වැදගත්. අත්‍යවශ්‍ය දෙයක්. ඒ පිළිබඳව කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ආදරයේ පළමු පාඩම. ඔන්න අදත් හැමදාම වගේ වෙලාවට උඟලගේ නිවසට ඇවිල්ලා ඉන්නවා. මේ ඉන්නේ ආංජලි. ආංජලි, ආංජලිගේ බබාගේ පොඩ්ඩක් විස්තර අපිට මට කියන්න පුළුවන්ද? බබාගේ නම අයෝකි ටෂ්නි. එයාට මාස 9යි. මගේ පළවෙනි බබා. මම හිතන්නේ මේ ඉන්නේ මිෂෙල්. මිෂෙල්ගේ මට බබාලා කී දෙනෙක් ඉන්නවද? බබාලාගේ විස්තර කියන්න පුළුවන්ද? බබාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු බබාට අවුරුදු 5යි. මේ ඉන්නේ මගේ දෙවෙනි දුව මිනෙලි මාස 9යි. ශානි, ශානිගේ පොඩි පොඩ්ඩක් විස්තර අපිට දැනගන්න පුළුවන්ද? මගේ නම ශානි. මම ආවේ කුරුණෑගල ඉඳලා. මේ මගේ තුන්වෙනි බබා. නම අනුහසල්ලපල. වයස අවුරුද්දයි මාස 3යි. ડોක්ටර් ආයිබෝන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිශක්ත කරන එන්නත් ගැන. මං හිතන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. මං ආංජලිගෙන් දැනගන්න කැමති, ආංජලි කොහොමද එන්නත් දුන්නේ? කොයි වගේද? මොනහරි ප්‍රශ්න ආවද ඔයාට? මොනහරි තියෙනවද ඔයාට? එන්නත් දුන්නා බබා හම්බෙලා ෆස්ට් එන්න තේ ඉඳන් මම එයාට දුන්නා. ඊට පස්සේ මාස 2න් 4න් 6න් මාස 9කත් දැන් සතිය ඔයා හොස්පිටල් එකෙන් පොතක් දෙනවා. ඒ පොතේ විදිහටද ගියේ? ඔයා කොහොමද ඒක කරේ? ඔව්, ඒ පොතේ විදිහට මාස පිළිවෙලට ඒ විදිහට ඉන්ජෙක්ෂන්ස් එක දුන්නා. මිෂෙල් මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද එන්නත් සම්බන්ධව මොන හරි ප්‍රශ්න ඇති වුණාද? මොන හරි දේවල් තිබුණාද ඔයාට මේ ඒ පිළිබඳව? දැනට වෙන කියන්නේ මාස 6 වෙනකම්ම පිළිවෙලට ගියා. මාස 9 ජේඊ වැක්සින් එක විතරක් මට දෙන්න විදිහක් තිබුණ නැහැ. බබාට උණ තිබුණා. ඉතින් මම පොඩ්ඩක් බය වුණා ඒක දෙන්න. පස්සේ ඒක දෙන්න ඉදිරියට දිනයක් දාගත්තා. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ වැක්සින් එක? මේ තියෙන්නේ දරුවෙක්ගේ සෞඛ්‍ය වර්ධන සටහන අපි හැමෝම දන්න. මේ මේකෙන් තමයි දරුවගේ අපි හැමෝම දන්නවා ගොඩක් විස්තර තියෙන්නේ. එන්නත් ඇතුළුව එන්නත් සම්බන්ධයෙන් මේ පිටුවේ තමයි අර බර ලකුණු කිරීමේ ප්‍රස්ථාරයෙන් පසුව තමයි එන්නත් දෙන ප්‍රදේශයේ තියෙන එන්නත් ගැන සියලුම විස්තර තියෙන්නේ. මේ පිටුවේ ඔක්කොම එන්නත් ගැන විස්තර ටික තියෙනවා. එතකොට බැලුවොත් අපි හොඳට බැලුවොත් උපතේ සිට කියන්නේ බබා ඉපදුන වෙලාවෙම අපි BCG එන්නත ලබා දෙනවා. BCG එන්නත ලබා දෙනවා. ඒක තමයි මුලින්ම ලබා දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් දරුවන්ට රෝහලෙන් පිට වෙනකොටම ලබා දීලා තමයි. ඒ නිසා තමයි හුඟක් දෙමව්පියෝ ඒක ගැන එච්චරම දන්නේ නැති. මොකද ඒක දන්නේම නැතුව හම්බෙනවා රෝහලෙන් පිට වෙන කලින්ම. ඊගාවට තියෙන මාස 2 4 6 9 කියලා එක පිළිවෙලට එන්නත් සංඛ්‍යාවක්, විශාල සංඛ්‍යාවක් ඒක දිගට ඒක දීලා තියෙනවා. එතකොට එතන අපි ඒකින්ක වෙනම කතා කරන්න ඉස්සෙල්ලා අපි මිෂෙල්ගේ ප්‍රශ්නෙට උත්තර දීලා යමු. කිසියම් එන්නතක් දෙන්න බැරි අවස්ථා මොනවාද කියන එකට ගත්තොත් අපි හුඟ දෙනේ බය වෙනවා. පොඩි පොඩි හෙම්බිරිස්සාවල් වලට කැස්සවල පොඩි උණක් තිබුණත් එන්නත් නොදී ඉන්න. එහෙම එකක් නෑ ඇත්තම කියනවා නම්. හෙම්බිරිස්සාවක් කැස්සක් හෝ පොඩි මද උණක් තිබ්බත් එන්නත් දෙන තහනමක් නෑ. ගොඩාක් තද උණ තියෙනවා හෝ අසාධ්‍ය රෝගී තත්වයකින් ඉන්නවනම් සමහරට අපි එන්නත් නොදෙන්න පුළුවන්. නමුත් එහෙම නොදී ඉන්න අවස්ථාවක් නෑ. මම හිතන්නේ මේ සාකච්ඡා යනකොට අපි තව තව ප්‍රශ්න වලට උත්තර දෙනකොට තවත් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ශානි, මොන හරි තිබුණාද එන්නත් සම්බන්ධව ප්‍රශ්න? ඒ විදිහට එන්නත් කෙරුණාද?
පුතාට නම් එහෙම ප්‍රශ්නයක් ඇවිත් නැහැ ડોක්ටර්. හරියටම ඉන්ජෙක්ෂන්ස් ටික දුන්නා. මගේ ලොකු දුවට අවුරුදු 8යි. අවුරුදු 5න් දෙන ඉන්ජෙක්ෂන් එක මට දෙන්න බැරි වුණා. දැන් දුන්නට කමක් නැද්ද කියලා. ඔව් ඒක ඇත්තටම හුඟක් දෙමව්පියන් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ එන්නත් ප්‍රමාද වීම. එතකොට ඒක ආපහු දුන්නට කමක් නැද්ද කියන එක. මට කියන්න තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ කියන්නේ එන්නතක් පරක් වෙන හොඳයි කියනෝ නෙමෙයි එන්නතක් පරක් වෙන්න ඕන කියනෝ නෙමෙයි නමුත් යම්කිසි අපි නොවැළක් වේ යම් යම් හේතු මත සමහරට අපිට එන්නතක් දීගන්න බැරි වෙන අවස්ථා තියෙනවා දරුවගේ ලොකු අසනීප තත්ත්වයක් ඇවිල්ලා එක්ක අපිට ඒ දුන්න දවසට අපිට මොකක් හරි අපේ වෙන පෞද්ගලික ප්‍රශ්නයක් ඉඳන්න බැරි වෙන්න පුළුවන් එතකොට ඒ එන්නත ප්‍රමාදයක් වුණොත් ආපහු හැකි ඉක්මනින් ආපහු දෙන්න ඕන අනික් දේ තමයි සමහර දා අපි එන්නත් අතර කිසියම් පරතරයක් තියෙනවා මේක මේක තාම වැදගත් දෙයක් දැන් විශේෂයෙන් මේක වෙන්නේ මාස 2 4 6 එන්නත් දෙනවා සමහරට ඒ එක අපි හිතමු මාස 2 එක වෙලාවට දුන්න 4 එක දී ගන්න බැරි වුණා කියලා එතකොට අපි 4 එක අපිට හැකි තරම් ඉක්මනට අපි දෙන්න ඕනේ ඒකට පුළුවන් අවස්ථාව ඊට 6 වෙනි එක දෙන්න අපි අර කියෝගේ මාස 2ක්ම ඉන්න ඕනේ දැන් 4 6 අතර මාස 2ක් තියෙනවානේ ඒක ඊට කලින් මාසෙන් උනත් දෙන්න පුළුවන් ඒ වගේ ටිකක් කිට්ටු අවශ්‍ය නැ දෙනවා අපි හිතමු සමහර ළමයි අපිට හම්බෙනවා ගොඩාක් එන්නත් කීපයක්ම දීලා නැහැ කියන්නේ යම් යම් ප්‍රශ්න වලට ගොදුරු නම්මයි කියන්නේ එන්නත් ගණනාවක්ම දීලා නැති කට්ටියන. එතකොට අපි සමහරට ඒ එන්නත් බැරි වෙච්ච නැති එක ඔක්කොම එක දවසේ දීලා දාන වෙලාවත් තියෙනවා. ඒ කියන්නේ එන්නත් දෙකක් එක දවසේ දෙන්න බැරි කමකුත් නැහැ. මේ ඉන්නේ ආනියනාරි. යා. මේ ඉන්නේ වාතාවරණ ඔයාලාගේ වීඩියෝ සහ පින්තූර අපිට එවන්න. ආදරේ පළම පාඩම නම්බර 46 වොක්ස්වෝල් වීදිය කොළඹ 2. ඊමේල් jv@cic.lk. දැනගන්න කැමති කාට හරි තිබුණාද එන්න දීමෙන් තුරුම් කකරි ලෙඩක් ඇති වුණාද උඹලා හිතුවද ඒ වගේ ඒ එන්නත හින්දා ඒක වුණා කියලා ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණාද මෙයාට උණ ඇරෙන්න මම හිතන්නේ අපි එන්නත් දෙනකොට සමහරවිට උණ ගන්නවා කියලා කියන්නේ මද උණ ඒට අමතරව ගෙදර ගෙනාවට පස්සේ ගොඩාක් කැඬනවා නවත්ත ගන්න බැරිද කිරි බොන්නෙත් නැහැ මුකුත් නැහැ ගොඩාක් කැඬුවා ඒ එන්නතින් පස්සේ මාස 2යි 4යි 6යි එතනින් පස්සේ ડોක්ටර් එන්නත් දීමෙන් අපිට වෙන දේවල් ඇති වෙන මම අහලා තිනවා තාම මම හිතන්නේ කියනවා මේ ඔටිසම් වගේ දේවල් ඇති වෙන්න කියනවා ඔව් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක් හොඳම ප්‍රශ්නයක් මොකද එකක් අපි පටන් ගත්තොත් අංජලීගේ ප්‍රශ්نين උණ ගත්තොත් මොකද උණ හුඟක් අපි නොහිතුවාට ඉහළ කියන්නේ අපි නොහිතුවාට හුඟක් අම්මල මේ උණ නිසා එන්නතින් එන්නතට බය වෙන ගතියක් තියෙනවා. පොඩි උණක් ගන්න පුළුවන් එන්නතරින්. සමහරවල් තද උණක් ගන්නත් පුළුවන්. බැරුව නෙමෙයි. නමුත් එකක් තමයි උණ තිබුණා කියලා පොඩි උණක් තිබුණා කියලා උණ එන්නත් නොදී ඉන්න ඕනෙත් නෑ. තද උණක් හැදුනා උණත් ඒ එන්නත නැවත වරක් නොදී ඉන්න අවශ්‍යත් නෑ. යම් විශේෂම අවස්ථාවලදී අපි ඒ නැත්නම් නැවත නොදෙන්න තීරණය කරන අවස්ථාවල් තියෙනවා ඒවා සාමාන්‍ය එහෙම ඒ වගේ වෙලාවට කියන්නේ අපි කවදාවත් නිවස තුළදී අපේ නිවස තුළ තීරණය කරන්න හොඳ නැහැ මේ බබට තදින් උණ හැදුනා මේක කාපව දෙන්න හොඳ නැහැ කියන මොකද ඒ විශේෂම අවස්ථාවල් තමයි හැබැයි ඒ වෙනුවටත් දෙන්න පුළුවන් විකල්ප නැත්නම් ඔල්ටර්නටිව්ස් තියෙනවා එකක් ඒ නිසා උණ හෝ ඒ වගේ අතුරු ආබාධයක් නැහැ දැන් එතකොට අංජලිගේ අනෙක් ප්‍රශ්න තමයි බබා ගොඩක් ඇඬුවා කියන එක. ඇත්තම මාස 2 4 6 එන්න තේන් පසුව දරුවා ටිකක් අඬන්න පුළුවන්. ඒකේ පිළිගත්ත අතුරු පොඩි සුළු අතුරු විපාකයක්. නමුත් ඒක දවසක් දෙකක් වගේ තිබිලා ඒක නැති වෙලා යනවා. ඉතින් ඒ අතුරු ආබාධය අපි එච්චරම මම දන්නවා මවකට ඒක ටිකක් බලන් ඉන්න අමාරුයි. නමුත් අපි ඒක ඒ එන්නත නොදී සිටීමට හේතුවක් කරගත යුතු නෑ කිසිසේත්ම. ડોක්ටර් ඒක කකුලට ගහන නිසාද බබාට වැඩියෙන් රිදෙන නිසාද ඒ නිසා ඉන්ජෙක්ෂන්ස් වලට වැඩිපුර අඬන්නේ නැහැ. ඇත්තටම නැහැ. මොකද අපි කකුලට ගහන්නේ එන්නත් දැන් මුල් වසර තුල කකුලට එන්නත් ගහන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද අපි ඒ කියන්නේ BCG එන්නත ඇරෙන්න මුල් වසර තුල ගහන
එන්නත් අපි සාමාන්‍ය මාංශපේශිය තුළට ගහන්නේ. ඉතින් නමුතර ළමයි චූටි අත්වල මාංශපේශිය හොඳට වර්ධනය වෙලත් නැහැ. එතකොට තමයි ඒ නිසා කකුලට ගහන්නේ. අන්තම කකුලට ගහන එකෙන් වේදනාව අඩුවීමක් වෙනවා මිසක් වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද හොඳට මාංශපේශිය තියෙන තැනක් තෝරලා තමයි ඒ ගහන්නේ. නමුත් අපි දන්නවා අපි දැන් ඇන්ජලිට බෙහෙත් විදලා තියෙන නම් මොන හරි අසනීපයකට මීට කලින් ජීවිතේ සමහර බෙහෙත් පොඩ්ඩක් වේදනාකාරී, සමහර බෙහෙත් එච්චර වේදනාකාරී නැහැ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් කැක්කුමක් එන්න පුළුවන්. ආදරයේ පළමු පාඩම එන්නත් දෙන්න ප්‍රථමයෙන් පැරසිටමෝල් දීම සුදුසුද නුසුදුසුද? ඇත්තටම එන්නතකට දෙන්න කලින් පැරසිටමෝල් දෙන එකේ අදහස තමයි මම හිතන්නේ වේදනාව අඩු කරන්න කියලා. හැබැයි පැරසිටමෝල් ඇත්තන වේදනානාශකයක්. ඉතින් ඒක අත්‍යවශ්‍යම දෙන්න ඕනේ අපිට ඕන වෙලාවක. එන්නත දීලා ඉවර වෙලා වේදනාවක් එනවා නම්, බබා අඬනවා නම්, උණ ගන්නවා නම් අපිට දෙන්න පුළුවන්. කියන එන්නතට කලින් පැරසිටමෝල් දෙන්න අත්‍යවශ්‍යයි කියලා එහෙම නියමයක් නැහැ. එහෙම අවස්ථාවක් නැහැ ඇත්තම කියනවා නම්. මම හිතන්නේ අපේ දැන් එන්නත් සමගම අපි හැම දෙයකම අපේ පවුලේ කට්ටිය මිත්‍යා මත ගේනවා, එක එක මත ගේනවා. ඉතින් එන්නත් එක කෑම දෙන්න එපා, ඒ වගේ මොන හරි ප්‍රශ්න තිබුණාද? එහෙම කෑම පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දවස් දෙකක් යනකම් නාවන්න එපා. නැහැ, කියන්නේ එන්නතින් පසුව නාවන්න එපා කියලා අපි කියන්නේ නැහැ. මොකද එහෙම ඒකෙන් කිසි ඇත්තම අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ නාවන එක ගැන ගොඩාක්ම නීති දාන්නේ නැහැ, නීති රීති දාන්නේ නැහැ. ඉතින් පොඩි උණක් ගන්න පුළුවන් තමයි. නමුත් ඒක නෑවයි කියලා ඒක වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මම අනික එක දේ එතන ඒ ස්ථානය තවන්න නොගියට කමක් නැහැ. ඒ කියන්නේ මේ ස්ථානය සමහර අපි තියනනේ මොකක් හරි දෙයක් උනතර උණුසුම් ප්‍රෙදි කැලි තියලා තවන්න. ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. එම වෙනත එතන මසාජ් කරන්න ඒ දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතන වැඩිය අතපත ගන්න නැතුව බබාව නෑවුවට කිසි ප්‍රශ්නයක් නෑ. එදාම උනත් නාවන්න පුළුවන් වෙන විතරේ වරලා. ඩොක්ටර් කෑමයි එන්නත් පිළිබඳ තියෙනවද සම්බන්ධයක්? සම්බන්ධයකට වැඩිය ගොඩක් මත තියෙනවා කෑම සම්බන්ධය. කියන්නේ එකක් තමයි බිත්තර සම්බන්ධය. මොකද ගොඩක් ඉස්සර පොඩ්ඩක් අපි සමහර යම් එන්නත් වලදී මොකද සමහර එන්නත් අපි දන්නවා ඒ එන්නත හදට අදාළ වෛරසය එන්නත හැටියට අපිට දෙන වෛරසය වවන්න මාධ්‍යයක් හැටියට නැත්නම් මීඩියම් එකක් හැටියට පාවිච්චි කරනවා බිත්තරය. එතකොට උතුන බිත්තර වලට ඇලර්ජීස් ආසත්මිකතාවයන් ඇති වුණොත් ඒක පසුව එන්නත් වලට අසත්මිකතාවයක් ඇති වෙයිදෝ කියන සැකේම. නමුත් දැන් ඒ දේවල් හිතෙන් මිදිලා ගිහිල්ලා අපි දැන් ඒ විශේෂයෙන් මාස 9 ඉස්සර සරම්ප දුන්නේ මාස 9 දැන් සරම්ප මාස 9 දෙන්නේ නැහැ. දැන් කොහොම වුණත් අපි මාස 9 කලින් බිත්තර දෙන එක සපුරා තහනම් කරන්නේ නැහැ. දැන් අපි සංසන්දනය කරනවානේ අපේ අම්මලා. ඉතින් දැන් සමහර වෙලාවට මේ එන්නතට මේ එක එක වර්ග තියෙනවා. මේ එක් වර්ගෙ නෙමෙයි මට දුන්නේ. එහෙම ඒක තමයි මට දැනගන්න ඕනේ. හරි, ඕකේ. ඒකත් ඇත්තට හොඳ ප්‍රශ්නයක්. මොකද කාලෙන් කාලට මම ඉස්සලා කිව්වා වගේ එන්නත් දෙන අපේ රටේ රෝග රටාව අනුව හා එක එක අලුතෙන් ඇති වෙන රෝගී තත්ත්වයන්ටත් ලෝකයේ අලුතෙන් නිර්මාණය කරන සොයා ගන්න එන්නත් වර්ගත් ඔය ඔක්කොම එකතු කරලා අලුත් එන්නත් එකතු වෙනවා. සමහර එන්නත් නැති වෙනවා. එහෙම නැත්නම් ඒ එන්න තවත් එන්නතකේ බද්ධ කරලා ගන්න. අපි කැමති දරුවෙකුට බෙහෙත් තුනක් විඳින්න නැතුව එකක් විඳින්න. දැන් ඒක තමයි ඇත්තම දැන් මාස 2 4 6 දී අපි කියන්නේ පංච සංයුජ කියන නැත්නම් පෙන්ටාවැලන්ට් කියන එන්නතෙන් දෙන්නේ පහක් එකපාර දෙනවට අග්ගාලා. එතකොට ඒක ලේසි ළමයට කටු පහක් අයින්නට වැඩිය. ඉතින් ඒ කාලයත් සමග යම් යම් දිනුවීම් සිද්ධ වුණා. ඒ වගේම මොලේ වුණට දැන් මාස 9 දී මොලේ වුණ වැක්සින් එක දෙනවා එන්නද දෙනවා. ඉතින් ඒක ඉස්සර අපි රජයෙන් ලබා දුන්නේ නැහැ. දැන් ඒක අපේ රටට තර්ජනයක් වෙච්ච නිසාත් ඒක දරුවන්ට බොහොම දරුණු රෝගී තත්ත්ව නැති කරන නිසාත් රජයෙන් නොමිලි ලබා දෙන්න පටන් අරන් තියෙනවා. මම ඒතර ආපහු ගියොත් අර අතුරු ආබාධවල මීසස් මම්ස් රුබෙල්ලා එහෙම නැත්නම් මාස 12 දෙන්න එන්නත ගැන තමයි ගොඩක් දෙනෙක්ගේ බිය තියෙන්නේ. බීතිය තිබුණා අර ඔටිසම් කියන අසනීපේ නැත්නම් දරුවන්ගේ හැසිරීම වෙන
වෙනස් වීම වෙන 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 රෝගය ඇති වෙනවාද මේක. නමුත් ඒක න බොහෝ පරීක්ෂණ ලෝකෙ පුරා කෙරුණා. ඒවෙන් මේ හොයාගත්ත හැම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව MMR කෙනෙක් ගහ ගන්න පුළුවන්. මං හිතන්නේ මිෂෙල්ට ප්‍රශ්නයක් තිබුණා ඩොක්ටර්ගෙන් අහන්න. ඩොක්ටර් දැන් අපේ චාට් එකට අමතරව සරම්පෙන්නත මෑත කාලයේදී කලින් දුන්න රාවයක් තිබුණා. එතකොට මගේ බබාට ඒ වයස සම්පූර්ණ වෙලා තිබුණ නැහැ. එතකොට ඒත් ඩොක්ටර් කිව්වා මේ කොහොම හරි එන්නත ලබා දෙන්න කියලා. ක්ලිනික් එකෙන් ඒක බාරගත්තේ නැහැ දරුවගේ වයස කමක් නැහැ කියලා. ඒ ගැන මොකක් හරි දැනගන්න පුළුවන් ද? ඒ ගැන ප්‍රශ්නයක්. ඔව්, ඒකත් ඇත්තටම සමහර අවස්ථාවලදී සිද්ධ වෙන එක. දැන් අපි දන්නවා හොඳටම මොලේ උන නැත්නම් ජපනිස් එන්කෙෆලයිටිස් කියන අපි සඳහන් කරන එක දැන් සරම්පෙන්නතට කලින් ඇවිල්ලා තිනවා අපේ සටහනේ. ඉස්සර මාස 9න් අපි දුන්නේ සරම්පෙන්නත. දැන් මං කිව්වත් අපේ රටේ තියෙන රෝගී පැටර්න්ස් වල දැන් තත්ත්වයන්ගේ වෙනසත් අනුව එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒ රෝගී තත්ත්වයන්ගේ බරපතලකමත් අනුව ඒ යන රටාවන් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් දැන් සරම්පෙන්නත අවුරුද්දර සරම්පෙන්න තනියෙන් නෙමෙයි, දැන් මීසස් මම්සන් රුබෙල්ලා කියලා, ඒ කියන්නේ MMR එහෙම නැත්නම් සරම්ප කම්මුල් ගායසා රුබෙල්ලා එකට එකතු කරලා අවුරුද්දෙන් ගන්නට ඊට කලින් මාස 9න් දැන් මොලේ වුණ නැත්නම් ජපනිස් එන්කෆලයිටිස් කියන එක දැන් පාවිච්චි කරනවා. ඒත් සමහර එන්නත් ඔගොල්ලෝ අහලා ඇති හිටපු ගමන් මේ පොතේ නැතුව පොතේ නැති එන්නත් හිටපු ගමන් සමහරට සම්මුළු රටේම සමහරට රටේ එක පළාතක හිටපු ගමන් එන්නත් දීගෙන දීගෙන යනවා මේ පැත්තෙන් එක්තරා වයස් සීමාවක ළමයින්ට. ඒකට හේතුව එයා මොකක් හරි හදිසියේ රෝගී තත්ත්වයන් සුලභ වෙන්න ගත්තට පස්සේ, ඒ කියන්නේ අපි කියනවා කියන්නේ එපිඩමික්ස් යනවා කියලා. ඔගොල්ලෝ දන්නවා ඇති. දැන් ඒක කාලෙකදී යන්නේ කුරුළු වුණ පැතිරෙනවා කියලා යනවා, ඊගාට සූකර වුණ පැතිරෙනවා කියලා යනවා. ඒ වගේ සරම්පත් හිටපු ගමන් රට පුරා හෝ එක ප්‍රදේශයක පැතිරෙන්න පුළුවන්. නැත්තම් මොලේ වුණ සම්බන්ධ අවදානමක් රටේ එක ප්‍රදේශයක එක පාටම පැතිරෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒ අපේ රටේ ඒ වසංගත විද්‍යා සම්බන්ධයෙන් තියෙන අංශයෙන් තීරණය කරනවා මේ රට මුළු රටටම හෝ රටේක ප්‍රදේශයකට මේ අහවල් එන්නත වැඩිපුර මාත්‍රාවක් දෙමු කියලා, කියන්නේ ඇඩිෂනල් ඩෝස් එකක් හැටියට ඒක දෙමු කියලා ළමයින් ටික මේ දවස්වල පැතිරෙන ඒ වසංගතෙන් ආරක්ෂා කරන්න. මගේ පුතාටයි දුවටයි එහෙම දුන්නා අමතරව. එතකොට ඒ කාල පරාසයට අදාළ වෙනවා නම් දරුවන්ට ඒක දෙන්න ඕනේ. ඒතර මගේ බබාට මේක ගහලා තියෙනවානේ, මොකටද ගහන්නේ? නෙමේ, ඒක ගහන්න ඕන. ඒක නොදී සිටිය යුතු නැහැ. ඒක දිය යුතුයි දරුවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඩොක්ටර්, මං ගත්තොත් මට රුබෙල්ල හැදුනා අවුරුදු 21 දී විතර. මම දන්නේ විවාහ වෙන්න ඉස්සෙල්ලා අපිට කියනවා ඒක අරගන්න කියලා. ඒ වුණත් මට ලේ පරීක්ෂණයකින් කිව්වා ඒක අවශ්‍ය නැහැ කියලා. ඒකේ වැදගත්කම මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. රුබෙල්ලා ඇත්තම ඒක හිතමුද රුබෙල්ලා එන්නත කියන වැදගත්කම තමයි. රුබෙල්ලා කියන රෝගය කිසියම් ගර්භණී මවකට හැදුනොත් අපි දන්නවා ඒ ගර්භණී මව බිහි කරන දරුවාට ඒ රුබෙල්ලා මවට හැදුණු රුබෙල්ලාවේ අතුරු ආබාධ හැදීමේ ඉඩ ප්‍රස්තාවක් තියෙන හැමෝටම හැදෙනවා කියලත් නෙමෙයි. හරි, කිසියම් ඉඩ ප්‍රස්තාවක් නෙමෙයි. අපි කවුරුත් කැමති නැහැ රෝගී දරුවෙක් තමන්ට බිහි වෙනවට. ඉතින් ඒක නිසා එයින් ආරක්ෂා කරන ගර්භණී භාවයට පෙර අපි රුබෙල්ලා එනතක් සෑම කාන්තාවකටම ලබා දෙනවා. ඒක මාස කොච්චරකට කලින් ගන්න ඕනේද? නෑ, ඇත්තටම කියනවා නම් ඒක හැකියක ගොඩක් වෙලාවට අපි දැන් ඒක මේ අඳුන්නලා දීලා තියෙන ඉස්කෝලේ යන කාලෙමයි. දැන් MMR කියන මේ එන්නත අපි දන්නවා එක වසර, ඒ කියන්නේ අවුරුදු එක වෙනකොට දරුවෙකුට අපි ලබා දෙනවා. ඉතින් ඒක විවාහ වෙන්න ඉන්න කට්ටියට අවවාද කරන්නේ මොකද? අපි විවාහ වෙනකොට අපි ඇත්තටම අපි ගර්භණීතාවය අපිට හිතන්න අමාරුයි. අපි කොයි වෙලාවේ ගර්භණී වේද අපි හිතන වෙලාවේ සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක හැකිතරම් ඉක්මතරම් තියෙන එක හොඳයි. ඉතින්
ඒක අනික් දේ තමයි ගර්භණී වුණාට පස්සේ කියන්නේ බබා බඩේ ඉන්න කාලේ අපි ඒක දෙන්නෙත් නැහැ. මොකද ඉතාමත් කලාතුරකින් පොඩි සැකයක් තියෙන ඉඳ එන්නත නිසා අතුර අපි දන්නවා අපි යම් යම් පණ තියෙන ඉන්නත් විශේෂයෙන් ගර්භණී මාතාවන්ට දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒක හැකි තරම් ඉක්මනට ගන්න එක තමයි හොඳ. නැත්නම් මම හවල් කාලේ විවාහ වෙන්න හදනවා මම ඊට දවස් කීයක කලින් ගන්නවද කියන එක නෙමෙයි තීරණය කරන්නේ. කුඩා කාලෙින්ම දෙන එක. දැන් මට වගේ හැදුන කෙනෙක්ට අනේ ඒක තමයි අනික් ප්‍රශ්නේ. දැන් හැදුනට පස්සේ දැන් හැමෝටම ආරක්ෂා හම්බෙනවා කියන එකක් නැහැ. අපි කියන්නේ දැන් එන්නතකින් හම්බෙන ආරක්ෂාව රෝගියේ හැදුනට හම්බෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කියනවා ඒ කියන්නේ අපිට ලෙඩක් හැදුනාම ඒකට හැදෙන්නේ පරිසරයේ තියෙන වෛරසයෙන්. ඒකට අපි ඉංග්‍රීසි කියන වයිල්ඩ් ස්ට්‍රේන්ස් කියලා. ඒ කියන්නේ ඔහේ තියෙන හොලඟෙන් ඇවිල්ලා කයෙන් හරි බෝවිච් එකක්. ඒතර ඒකෙන් අපිට 100% ආරක්ෂාව හම්බෙනවා කියලා නෑ. එන්නතෙන් අපිට ඊටදී මොකද එන්නත අපි මුගක් වෙලාවට එන්නත් හැදලා තියෙන මේ වෛරසය සහ ඒ වෛරසය දුන්නට පස්සේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය ඇතිවීම වැඩි කරන සාධකත් එක්ක දීලා තියෙනවා. ඒතර ඒක නිසා අර රුබෙල්ලා නිකන් කාගෙන් හරි බෝ වුණාට වඩා එන්නත ගත්තට පස්සේ එන්නතෙන් හම්බෙන ආරක්ෂාව වැඩි. සමහර වෙලාවට අපි ලේටස් කළ බැලුවොත් ඕකේ අපිට ආරක්ෂා හම්බෙලා කියලා නොවිදින්න පුළුවන්. නමුත් හැමෝම ওই දේ කරන්න යන්නේ ලේටස් කළ ආරක්ෂා තියෙනවද කියලා බලන්න යන්නේත් නැහැ. අනික වැඩිපුර එන්න වාරයක් දුන්නා කියලා ඒකෙන් ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ඉතින් අනික එන්නතෙන් හම්බෙන ආරක්ෂාව ලෙඩෙන් හම්බෙන්නේ දැන් හොඳම දේ තමයි එකපාර රුබෙල්ලා හැදලා තිබ්බත් ආයි ගන්න. මම දැන් අපි හැමදාම කතා කරනවානේ. මම දැන් ආන්ජලියයි අද ලෑස්ති වෙලා ඉන්නවා අපිට ලලබයි එකක් කියන්න. අපි අහලා ඉමු. Go to sleep, my baby, baby. Close your pretty eyes. Angels up above you, peeping from the clouds in the sky. ආදරයේ පළමු පාඩම ડોક્ટર થેન્ક યુ વેરી મચ අපි එක්ක මේ අපේ වැඩසටහනට සහභාගී වුණාට. අපේ පිච්චර් වෝල් එක ගැන උඟලන් ඔක්කොමලා දන්නවනේ. අපිට ලියලා එවන්න. ඔයාගේ බබාගේ පින්තූරයක් අපිට එවන්න. මේ වැඩසටහනට උඟලන්ටත් සහභාගී වෙන්න ඕන නම් උඟලන්ගේ විස්තර අපිට ලියලා එවන්න. අපි ගිහිල්ලා එන්න. ඔයාලාගේ වීඩියෝ සහ පින්තූර අපිට එවන්න. ආදරේ පළමු පාඩම නම්බර 46 වොක්ස්වෝල් වීදිය කොළඹ 2. ඊමේල් jv@cic.lk.